ගෞරවනීය ආරාධනා වහන්ස මට ගැටලු දෙකක් තිබෙනවා. එකක් පෙර දිනේ බෝවහන්සේ දේශනා කළ අක්කන සූත්‍රය ඇසුරින් එම ප්‍රශ්නේ මම පළමුව අහන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අවසර දෙන්න ආරාධනා වහන්ස. ඒ ප්‍රශ්නේ තමයි අර පෙර දිනේ දේශනා කළ කන සම්පත්තිය නොලැබෙන අවස්ථා අටින් පතිරූප උපදේශක ඉපදුනත් ඉපදලා එහෙම නොවැහැකි අවස්ථා. නමුත් මට දැනගන්න අවශ්‍ය පතිරූප උපදේශක ඉපදීමම අවශ්‍යද? දැන් ඕන රටක ඉඳලා පතිරූප උපදේශයට ආවොත් ඒක නිවන් දකින්න මාර්ගය ලබන්න බුදු ශක්තියට අනුගත වෙන්න ධර්මය අහන්න පුළුවන්. මට ගැටලුනේ අර ජාතෝ කියලා දෙන ඒ නිසා තමයි පිටු ලැබුණා. දැන් ඕනම කෙනෙකුට මේ කියන ධර්මය තේරුම් ගන්න පුළුවන් නම් මොන රටක ඉපදුනත් කමන්නේ මේ සමුදය නිරෝධය පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගන්න පුළුවන් නම් බුද්ධ ශක්තියට අනුගත වෙන්න මේ රටට එන්න පුළුවන් නම් මගපල් ලබන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන්, දුකෙන් මිදෙන්න පුළුවන්, විමුක්ති මාර්ගයේ පූර්ණ. එහෙමයි. එහෙමයි. දෙවෙනි ප්‍රශ්නය සතර කමඨයන් වලට අදාළයි රතුන් වහන්ස. අපි උදාහරණයක් වශයෙන් යම්කිසි පුද්ගලයෙක් අකුසල් පිරෙන යම්කිසි වෘත්තයක් හරි මොකක් හරි කරනවා නම් ඒ කරලා එයා මේ දහම තේරුම් අරගෙන තමන්ගේ පැවැත්ම උදෙසා තමුන්ට එකපාරම මේකෙන් මිදෙන්න මේ ගෘහ ජීවිතෙන් මිදෙන්න බැරුව යම්කිසි යහපත් දෙයක යෙදීම ආසාවෙන් යම්කිසි කුඹුරක් හරි එහෙම දීපලක් අත්පත් කරගන්න යනකොට ඇති වෙන්නේ රාගයක්ද? ඒක ඒ தත්ත්වේ පොඩ්ඩක් පහදලා දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දැන් ඔබේ ප්‍රශ්නයේ පළවෙනි කොටට දැන් ඔබ යම්කිසි වැරදි රැකියාවකට අපි හිතමුකෝ මේ සමහරට මාළු මරණ පවුලක එහෙම හිතමුකෝ. එහෙම නැත්නම් මොකක් හරි ඒ වගේ වැරදි රැකියාවක් කරන පාරම්පරික රැකියාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුද හමුදාවට බැඳෙනවා. ඒකත් යම් යම් ආකාරයට ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරනවනේ යුද හමුදාවට බැඳුනහම. ඒ වගේ රස්සාවක් ලැබෙන්නේ ඇයි? පළවෙනි හේතුව. හේතුවක ඵලයක්. කවුද හේතුව කළා තියෙන්නේ? මමමයි. තමම. දැන් තමන්ට මේ ධර්මය තේරුණොත් අහගත්තොත් දැනගත්තොත් මේ රසාවෙන් අයින් වෙන්න ඕනේ නැහැ. දැන් තමන්ට පුළුවන් තමන්ගේ හිතට තරහක් එනකොට මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩලා අනුසය නොඋපදවා න අනුසයටි කරන්න. ඒ වගේම ඒ වගේ දැඩි ලෝභයක් තණ්හාවක් ආසාවක් ඇති වුණා නම් අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩලා හිත පහදා ගන්න. මේ සතර කමඨහන් කරනකොට ඔබේ දාම්මැස චක්කු ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය මතුනොත් ඔබට බුද්ධ ශක්තියට අනුගත වෙලා ඔය කරන රස්සාවත් ධර්මතාවයෙන් ඔබ ඒ රස්සාවිනුත් වෙනස් වෙයි. ඔබට ඒක ධම්මෝ හැබේ රක්කති ධම්මචාරී බවට පත් වෙනවා. සමයි නරෝදුන් වහන්ස, මට තව පැහැදිලි කරගන්න අවශ්‍යයි ඒක. ඔබ වහන්සේම දැන් උදාහරණයක් වදිහට කියපු මසුම් මරණ රැකියාව කරන පුද්ගලයෙක් කියමුකෝ. එතුම එයා ඒක අතෑරිලා ඒක ධර්මතාවයෙන් අතෑරි අතෑරලා වෙනත් දේපලක් මිලදී ගත්තොත් මේක හොඳයි. ඒක ගත්තට ප්‍රශ්නේ නැහැ. ඒකටත් ඇලුනොත් හැබැයි තණ්හාවක් උපාදානයක් ඇති වුණොත් ඒකත් අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩලා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් වඩලා ඒකෙන් මිදෙන්නේ. එහෙමයි. මට දැනගෙන තමයි එහෙම දේපලක් හැර මිලදී ගන්නව නම් කුඹරක් හැර මොකක් හැර මිලදී ගන්නව නම් එතන තියෙන රාගයක්ද වෙනත් දෙයක්ද? ඒක ඉතින් ධර්මතාවය අනුව දේපලක් ලැබෙන්න පුළුවන්. ගන්නත් පුළුවන්. ඒක අරගෙන ඒකත් නිච්ච දේ සුඛ දේ අත්ත දේ ගන්න ඒකත් උපාදානය කරගන්න තණ්හාවෙන් ඒක තමන්ගේ යැපීමට තමන්ගේ පවුලට පරම්පරාවට ඒක අයිති කරලා දීලා ඒක තමන් පවත්වාගෙන යාට වරදක් නැහැ. ඔය සතර අනුසති කරන ගම. එහෙමයි ස්වාමීනි. ඔබ වහන්සේට තවත් කාලයක් මෙම දහම රෝපවාසී නිදේශනා කරන්නට චිත්ත ශක්තිය ධෛර්ය ලැබේවායි අදිෂ්ඨාන කරනවා. බුදු පියාණන් වහන්සේ මට කීටි ප්‍රශ්න දෙකක් විතරක් අහන්න තියෙනවා. මේ තුන්සිත පහදවා දන් දෙනවා කියනකොට මේ තුන්සිත මොනවද කියන එක මට හරියටම පැහැදිලි නෑ. ඔව්, ඒක සියලු දෙනාට ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. තුන්සිත කියන්නේ දැන්
ඇත්තවසයෙන්ම දැන් ඔය සම්මත ආගමෙත් කියනවා තුන්සිත පහදාග. ඒ ආගමේ කියන්නේ බුද්ධාගමේ කියන්නේ දන් දෙනකොට දන් දෙන්නේ ඉස්සෙල්ලා දන් දුන්නට පස්සේ. එහෙම තමයි ඒගොල්ලෝ තුන්සිත කියන්නේ. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ තුන්සිත මේ තේසං හේතු රාගී සිතකින් තොරව, ද්වේෂී සිතකින් තොරව, මෝහී සිතකින් තොරව තුන්සිත පාදාගෙන දන් දෙන්න ඕන. තේරුණාද? එතකොට රාගී සිතකින් දන් දෙන්නේ කොහොමද? දැන් අද වෙනකොට බොහෝ තැන්වල දානයක් දෙන්නේ රාගී සිතකින්. ඇයි මං එහෙම කියන්නේ? දැන් ඔබ අපි හිටමු ඔබේ අම්මා නැති වුණා. අම්මා ඉන්න කාලේ හොඳට සැලකුවා, උදව් කළා, උපකාර කළා. අම්මා ඔබට බොහෝ දේවල් ආදරෙන් සැලකුවා. ඒ නිසා ඔබ ඒ මිය පරලොව ගිය අම්මා වෙනුවෙන් දානයක් දීලා ඔබ ඉල්ලනවා, හිතනවා, චේතනාන්විතව මේ දන් දීලා පින් අනුමෝදන් කළා මේ අම්මා මගේම අම්මා වෙලා නැවත නැවතත් උපදින උපදින තැනකදී මේ පින් බලෙන් මගේ අම්මා වෙලා ඉපදෙන්න කියලා ඔබ පින් දෙන්න පින්කමක් කරනවා. හරිද වැරදිද? වැරදි. බැරි වෙලාවත් අම්මා හරක් එළදෙනෙක් පැටියෙක් වෙලා ඉන්නවා. දැන් ඔබ ඉල්ලන්නේ මොකද? ඔබත් හරක් පැටියෙක්. භූතයෙක් වෙලා තියෙනවද? භූත පැටියෙක්. නායක වෙලා තියෙනවද? නායි පැටියෙක්. දැන් මේක හොඳට කල්පනා කරගන්න ඕන. මේ බැඳීම මිදී නිදහස් වෙන්නයි මේ පින්දෙන්නේ. නැතුව මේ ආයි බැඳෙන්න නෙමෙයි. නමුත් අද වෙනකොට බොහෝ දෙනෙක් මේ පින්කම් කරන්නේ අනේ මගේ අම්මට මේ පින් දීලා මගේ අම්මා වෙලා ඉපදින ඉපදෙන තැනකදී මගේ අම්මා වෙන්න මේ පින උපකාර වේවා කියලා ඒක තුන්සිත පහදා ගැනීමට බලවත් විරුද්ධයි. ඊට පස්සේ දෙවැනි අවස්ථාව කවුරු හරි දැන් මිය පරලෝ ගියාම අම්මා හරි තාත්තා හරි ඊට පස්සේ මොන මොනවා හරි ගෙඩෙට්ට ටිකක් කරදර ආපහු එනවා යනවා භූත කට්ටඩියෙක් නක්ෂත්‍රකාරයෙක් හම්බ වෙන අර නක්ෂත්‍රකාරයා පේන ගේන මිනිහා කියනවා ඔය මිය පරලෝ ගියා අම්මා භූතෙක් වෙලා ඉන්නවා එක්ක තාත්තා මූ භූතෙක් වෙලා ඉන්නවා ඒ හින්දා මේ අම්මට තාත්තට භූතයට පින් ටිකක් දීලා පින් දීලා මෙයාව පන්නන්න අයින් කරන්න කියලා ඒ අනුව දැන් දානයක් ලැහැත්ති කළා දාන දීලා මේ අම්මව තාත්තව අර භූතයා පෙරේතයව අයින් කරන්න පින් දෙනවා ද්වේෂයෙන් පින් දෙන්න. එතකොට අර මගේ අම්මා වෙලා පින් දෙන්නේ පින්කම් කරන්නේ රාගයෙන් අර භූතයාව පෙරේතයව අයින් කරන්න මේ පින්කමක් කළා පින් දෙන්නේ ද්වේෂයෙන්. තේරුණාද? ඒ වගේම තව කෙනෙක් පින් දෙනවා මේ දානයක් දීලා අර අල්ලපු ගෙදර හෝ අල්ලපු නෑදෑයෙක්ගේ කාහේ හරි ගෙදර කවුරු හරි මැරුණාට පස්සේ හාමුදුරුවෝ දානමක් ගෙනල්ලා දානයක් දුන්නා. ඒ දානෙට උඩින් යන්න හාමුදුරුවෝ ඊට වැඩිය ලොකු අය 10ක් 11ක් 15ක් 20ක් ගෙනල්ලා ඊට වැඩිය මොකක් හරි සම්දර්ශනයක් කළා දානයක් දෙනවා. අර සංසන්දනය කරන්න. ඒ මෝහේ. තේරුණාද? එතකොට මේ රටේ අද ඔය සම්මතයෙන් දාන දෙන්නේ ඔය රාගී සිතක් හෝ දේශී සිතක් හෝ මෝහී සිතක් ඔය තුනෙන් එකක් හෝ දෙකම හෝ තුනම හෝ තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම තුන්වැනි එක මෝහෙන් යුක්තව. එතකොට අර තුන් සිත පහදාගෙන දෙන දානයක් නෙමෙයි. කැපකොට පින් අනුමෝදන් කරන පිරිසු චේතනාවක් නැතුවයි ඔය දන් දෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාම ඔබගේ සියලු ගෙවල් වල කොහොම හරි මොකක් හෝ දාන පින්කමක් මොනවාගේ පින්කමක් කරනවා ඇති. ඒ කිසිම අවස්ථාවක කිසිම ආකාරයකින් මේ රාගී සිතක් හෝ දේශී සිතක් හෝ මෝහී සිතක් හෝ ඇතුව ඒ පින්කම කළොත් ඒක අකුසලයක් වෙනවා මිසක ඒක කුසලයක් බවට පත් වෙන්නේ නැට. නිවනට උදව්වක් උපකාරයක් වන්නේ නැට. පැහැදිලි වුණා බුදුපියාණන් වහන්සේ. මට තව දෙවෙනි කොටසක් තියෙනවා වගේ ප්‍රශ්නෙම.
මම දිනපතාම උදේට බුද්ධ පූජාව තියලා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා හැමදාම. ඒ කරනකොට මම පුංචි කාලේ මට උගන්වපු ගුරු හෝඩිය පන්ති ඉඳන්ම උගන්වපු ගුරු මහතුරු ඒ පන්තිවල යාළුවෝ ඒ සෑම දිනාටම මම පින් අනුමෝදන් කරනවා. මේක දිගටම මේ විදිහටම කරනකොට නෑ ඉතින් ඒක හොඳයි. කරන එක හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. චේතනාන්විතව චේතනාව පිරිසුදු කරගෙන ඒ පින් දෙන්න පින් පවරන්න කැපකොට පින් අනුමෝදන් කරන්න. මේ කැපකොට පින් අනුමෝදන් කරන එක තමයි වැදගත්කම. කැපකොට පින් අනුමෝදන් කරනවා කියන්නේ කැපකොට පින් අනුමෝදන් කරනවා කියන්නේ අපි අර පින් බලාපොරොත්තු වන සියලු දෙනාට දැන් මේ තිරෝගුඩ්ඩ සූත්‍රයේ බිම්බිසාර රජුවන්ට බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ උන්නමේ උදකං වට්ටං ඒවමේව ඊතෝදින්නම් පේතානං උපකප්පති යතාවාරී වහාපූරී පරිපූර්ෙන්තු සාගරං ඒවමේව ඊතෝදින්නම් පේතානං උපකප්පෙති. උපකප්පෙති කියන්නේ කැපකොට පින් අනුමෝදන්. මේක හරියට උපමාවක් කිව්වා. උන්නමේ උදකං වට්ටං උඩ ඉඳන් වටෙන වතුර ටික අර පහල කෝප්පෙට වැටිලා කෝප්පේ පිරීලා යනවා වාගේ අපි තුන්සිත පහදාගෙන එයාට චේතනාන්විතව අපි මේ දෙන පිනෙන් ඒ අසරණ අනාථ අයටත් මේ පින් අනුමෝදන් කර මේ පිනේ බලයෙන් ශක්තියෙන් ඒ අසරණ අනාථ තත්වයෙන් මිදී නිදහස් වන්නටම මුදවා නිදහස් වන්න කරන්නටම මේ පින උපකාර වේවා කියලා කැපකොට පින් අනුමෝදන් කරන්න ඕනේ. අද අර කෝපය අරගෙන වතුර ටික වක් කරනවා උපමාව කරනවා පරමාර්ථ ධර්මය නෑ. ඉතින් ඒක නිසා ඒ කැපකොට පින් අනුමෝදන් කිරීමක් නෙමෙයි වතුර වක් කළ පින් දෙන එක. පැහැදිලි වුණා. ඒක උපමාව. පැහැදිලි වුණා බුදු පියාණන් වහන්ස. ඔබ වහන්සේ බොහෝ කාලයක් නිදුක් නිරෝගීව අපිට ධර්මයේ දේශනා කිරීමට අවස්ථාව ලැබේවා කියලා මම අදිත්‍යාන කරනවා.